පළමු කොටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අපි පෙළ ගැසිය යුතුයි කියන මතේ අපි දැඩිව එන්න හේතු කාරණා ඉතාමත්ම සැකෙවින් කාරණාවලට පමණක් සීමා වෙමින් අත්‍යවශ්‍ය පැහැදිලි කිරීම සහිතව ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කිරීම මම බලාපොරොත්තු වෙනවා. මෙහිදී පළවෙනියටම බලාපොරොත්තු වෙන කාරණේ තමයි අපි මේ වෙළඳාම කියන එක සම්බන්ධයෙන් සහ වෙළඳාමෙන් සිද්ධ වෙච්ච දේවල් ගැන අපි මං හිතන්නේ පාර්ශව 100කට ආසන්න ගානාවක් මෙතනදී සාක්ෂි සටහන් තැබුවා. සමාප්ති සටහන හැටියට මට ඉදිරිපත් කරලා තියෙන කාරණේදී මම අතු කරන පළවෙනි කාරණේ තමයි මේ වෙළඳාම කියන්නේ මොකද්ද කියලා හඳුනා ගැනීමක්. එහෙමත් නැත්නම් තේරුම් ගැනීමක් පළමුව කළ යුතුයි. එහෙම තේරුමක් නැතුව වෙළඳාමට අපි ආ යුතුයි, වෙළඳාම් කළ යුතුමයි කියන මතයේ විවිධ පසුබිම් වල ඉඳගෙන කතා කරන මම අර පාවිච්චි කරන වචනේ තමයි හේතු රහිතව කතා කරනකොට අපේ ශබ්දකෝෂයේ තියෙන වාචාලකම කියලා. ඒ වාචාලකම හැටියට පසුබිමකින් තොරව කතා කිරීමක් දකිනවා. අපි මේ රටේ විද්වත් උනත් උගත් නුගත් සියලු දෙනාම යම්කිසි කාරණයක් කියනවා නම් ඊට පසුබිම් වෙච්ච සාක්ෂි සටහන් කරනවා නම් මේ කියන කාරණාවලට යම්කිසි බරක් ලැබෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අපි යම්කිසි කමෙන්ට් එකක් කරනවා නම් ඒක ඉන්ෆෝම්ඩ් කමෙන්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් කරන කාරණය ගැන පදනමක් දකින්න අවශ්‍යයි. ඒක නිසා මූලික වශයෙන් මම කිව යුතුයි මේ වෙළඳාම හඳුනා ගැනීම සහ තේරුම් ගැනීම ගැන විවිධ අදහස් දක්වනකොට මම හිතුවා බුදුදහමෙන් මේකට තියෙන කාරණේ මතු කරන්නට. තපස්සු බල්ලුක කියන ඒ වෙළඳ දෙබෑයන්ට දක්වපු අනුග්‍රහය බුදුරජාණන් වහන්සේගෙන් අපිට යම්කිසි විදියක ආදර්ශයක් සපයනවා. රටක අධ්‍යාත්මය පවත්වාගෙන යන්නට ඒ අධ්‍යාත්මිකව හිතන පිරිසටත් වෙළඳාම කියන එක සම්පූර්ණව බැහැර කරලා කතා කරලා නැහැ. ඒ ගැන අනුග්‍රහයක් තියෙනවා. එහෙමනම් අපි ඒ වෙළඳාමට යෙදීම ගැන බාධාවක් නැහැ. එතකොට වෙළඳාම කියන එකේදී අපි දන්නවා වෙළඳාම තනි පාර්ශ්වයකට කරන්න බෑ. පාර්ශ්ව අතර යම්කිසි සම්බන්ධතා ඇති වෙන විදිහට තමයි වෙළඳාම ඇති වෙන්නේ. මේ බලපෑම් මොනවද කියන එක පිළිබඳ වෙළඳාමේ විග්‍රහයක් කරන්නට අවශ්‍යයි. බොහෝ අය හිතන් ඉන්නේ වෙළඳාම ආර්ථිකයට සීමා වෙච්ච කාරණයක් කියලා. නමුත් ආර්ථික, සමාජීය, සංස්කෘතික විතරක් නෙමේ අධ්‍යාත්මයටත් බලපාන මූලික කාරණයක් කියන විග්‍රහය වෙළඳාම පිළිබඳ කතා කරන අය තුළ තිබිය යුතුයි. ඒක නිසා වෙළඳාමේ ආර්ථික වාසී පමණක්ම හෝ නැත්නම් එක්තරා වාසියක් ගැන පමණක් සීමා වී කතා කිරීම සුදුසු නැහැ කියන එක මෙතනදී කියන්නට අවශ්‍යයි. ඒක නිසා ඒක අර ඉන්ෆෝම්ඩ් කමෙන්ට් එකක්, එහෙමත් නැත්නම් හිතාමතා ගත්තා වූ ප්‍රකාශයක් බවට පත් වෙන්නේ නැහැ. අතීතයෙන් අපි ලද අත්දැකීම තමයි ලංකාව සම්පෝෂිත කියන වචනයට සම්බන්ධ වෙච්ච ජාතියක්. ඒ විතරක් නෙමේ ලෝකෙට අපනයනය කිරීම පිළිබඳ ගෞරවණීය අතීතයක් තියෙන පිරිසක්. ඒ සඳහා අපි කළමනාකරණයේදී අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් අපතේ නොහැරිය යුතුයි කියන සහ සියලු සම්පත් උපරිම ආකාරයෙන් සමානාත්මතාවයෙන් තුරව කළමනාකරගත යුතුයි කියන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සංකල්පවලින් සමන්විත සංස්කෘතියකට උරුමකම් කියපු ජාතියක් අපි. ඒක නිසා ඒවා කතා කරනකොට ඒක අතීතයකට පමණක්, කටුකෙට පමණක් සීමා කරන්නේ නැතිව ඒ සංකල්ප පිළිබඳ අද තියෙන අනුමාන ඥාණයෙන් ඉගෙනගෙන එදා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තහතික කරපු දේ පිළිබඳ විග්‍රහයක ඉඳලා තමයි වෙළඳාම පිළිබඳ අපි ප්‍රවිෂ්ඨ වීම කළ යුත්තේ කියන එක මූලිකව සටහන් කළ යුතුයි. දෙවෙනි කාරණේ, වෙළඳාම කියන එක මේ කියන අධ්‍යාත්මයෙන් තොර වූ විට ඒ වගේම තමයි එහි කියන වෙළඳාමේ තියෙන යහපත් කර්මාන්ත, යහපත් වෙළඳාම කියන සීමාව තුල ඉඳගෙන වෙළඳාම් කරන්නට බැරි වෙච්චාම මේ කියන වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් අපේ මේ මාතෘකාවට සහතික වෙන දේවල් ලෝකේ පාවිච්චි කරලා තියෙනවා එහි අනිසි ප්‍රතිඵල, එහෙම නැත්නම් රටවල් ආක්‍රමණය කරන්නට. ඒක නිසා අපි මේක අදට ආදේශ කරගනිමින් ඉකොනොමික් වෝෆෙයා කියන වචනය අපි මීට කලින් සඳහන් කරලා තිනවා. විශේෂයෙන්ම මේ පිළිබඳ සාක්ෂි සටහන් කරනවා මේ කෙටි ග්‍රන්ථයෙන් මේ සමන්ත කුමාරසිංහ මහත්මයා එහි සාක්ෂි සහිතව සටහන් කරන මං දීර්ඝ විස්තරවලට නොගියත්
ඇමරිකානුවා කියන පුද්ගලයා බිහි වුණේ රතු ඉන්දියානුවා කියන පුද්ගලයාගේ රට ඒ රතු ඉන්දියානුවා කටුගෙට යවමින් සමානාත්මතාවයෙන් තොරව කටයුතු කරපු ආර්ථිකය පාවිච්චි කරගෙන ගිවිසුම් පාවිච්චි කරගෙන කරපු ආක්‍රමණයක ප්‍රතිඵලයක් තමයි අද මේ බිහි වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ රටවල් තුල අධ්‍යාත්මයේ තහවුරු කරගෙන නෙමෙයි තව කෙනෙක්ගේ සුභසිද්ධිය තහවුරු කරගෙන නෙමෙයි මේ කියන වෙළඳාම පාවිච්චි කරලා තියෙන ආක්‍රමණශීලී තහවුරු කරලා තියෙන්නේ. ඊළඟට ලංකාවෙත් වෙළඳාම සඳහා තමයි පෘතුගීසි ජාතිකයා පැමිණි කෙලවරුනේ කොහොමද මේ රට ආක්‍රමණය කරලා. අපි ඒ අත්දැකීම් සහ අපිට අතීතයක් එහෙම තියෙනවා. ඒ වගේම තමයි මේ පොතේම කතා කරනවා මේ කලාපය තුළ ඉන්දියාව වටේම තියෙන රටවල් ආක්‍රමණය කරගෙන එදා බ්‍රිතාන්‍ය ජාතිකයාගෙන් ඉගෙනගත්ත වැරදි පාඩම් ටික ඉන්දියානු රහස් සංවිධානය සහ අනිකුත් සංවිධාන සමග එකතු වෙලා අදටමත් එය ආක්‍රමණය කරගෙන යන ක්‍රමවේදය. මේක මම මේ දේශපාලන ප්‍රකාශයකට සීමා වෙලා නෙමෙයි කතා කරන්නේ, තර්ක ශාස්ත්‍ර සහිතව මේක පැහැදිලිවම කියනවා. එදා සිකිමි රාජ්‍ය, අපි දන්න එස් මහින්ද හිමියෝ කියලා කියන්නේ සිකිමි මහින්ද කියන හිමි, එතුමා ඒ උන්වහන්සේ මේ රටට වැඩම කරන අවස්ථාවේදී ස්වාධීනව රාජ්‍යයක් තිබ්බ රට, අද ඉන්දියාවේ ප්‍රාන්තයක්. ඉතින් ඒක නිසා මේක අතිශයෝක්තියක් නෙමේ, කරුණු කාරණා සහිතව ඊළඟට ලංකාවට ඩැහැ ගැනීමට අවශ්‍යයි කියන එක ඉන්දියාවේ පොදු මතය නොවන්නට පුළුවන්. නමුත් ඒ රහස් සංවිධානය සැලසුම් කිරීමේ තියෙන කටයුත්තට එකතු වෙච්ච දෙයක්. හැබැයි මම එකක් කියන්න අවශ්‍යයි, මම අදහන ආගම අනුව එය තණ්හාව මත පදනම් වෙච්ච දෙයක් මිසක් අධ්‍යාත්මය මත පදනම් වෙලා තියෙන දෙයක් නෙමේ. ඒක නිසා ඒ තණ්හාවට අපි අධ්‍යාත්මයෙන් ප්‍රතිචාර දැක්කොත් අපිට මේ සටන දිනන්නට පුළුවන් කියන කාරණෙත් කියන්න අවශ්‍යයි. ඒක නිසා මට මූලික අවසානයේදී කියන්න තියෙන්නේ, එහෙමනම් වෙළඳාම් කිරීම කියන මේ කියන කරුණ පටන් ගන්නට මත්තෙන් වෙළඳාම මොකද්ද, වෙළඳාම තේරුම් ගැනීම, නිර්වචනය කියන හඳුනා ගැනීම, එය අධ්‍යාත්මයේ ඇතුළු අනිකුත් සාධක එක්ක වෙළඳාම කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අපිට දැඩි අධ්‍යයනයක් අවශ්‍යයි. එහෙමනම් අද දවසේ භාෂාව අනුව R&D Research and Development කියන මේ මම ඉල්ලා සිටිනවා මේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ කියන සියලු කාරණාවලට පදනම් වෙන ආකාරය පිළිබඳ එක්තරා ආයතනයක් බිහි කිරීම සඳහා මේ කේන්ද්‍රීය ලක්ෂණවලදී අපි හදන ජාතික ප්‍රතිපත්තිය තුළ යම්කිසි විදිහක ඉඩක් සැලසිය යුතුමයි. එහි ඒ අධ්‍යන කේන්ද්‍රය ඔබතුමන්ලගේ මේ ප්‍රතිපත්තිය තුළ බිහිවන අධ්‍යන කේන්ද්‍රයේ ආර්ථික අධ්‍යයනයක් පමණක් නෙමෙයි, ආර්ථික සහ පරිබාහිර සියලුම අධ්‍යයනයන් පිළිබඳ බිහිවන කරුණු කාරණා බිහිවන ආයතනයක් බවට පත්විය යුතුයි. ඒකේදී මුලින්ම අපි ඉල්ලා සිටිනවා ඔබතුමන්ලගේ විශ්ලේෂණයේදී යම් කිසි විදිහකින් අඩුම ගාන හඳුන්වා දීමේදී අපිට අවශ්‍යයි එහෙමනම් අධ්‍යයනය කිරීම සඳහා මූලික දෙයක්. එහෙම නැත්නම් මොකද්ද අපි මුලින්ම අධ්‍යයනය කරන්න කියන එක තෝරා ගත යුතුයි. ඒ සඳහා මා යෝජනා කරනවා අපේ මේ කියන වෙළඳ ගිවිසුම් සුලින් ශ්‍රී ලංකාව දැනට ලබාගෙන තියෙන අසතුටුදායක මේ තියෙන වෙළඳ ගිවිසුම් සම්පාදනයේදී කටයුතු කරලා තියෙන ආකාරය පළවෙනියටම මෙහි මූලික අධ්‍යයනය සඳහා යොමු කරන්නට කියලා. ලංකා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉන්නවා, එහි ආර්ථික විද්‍යාවම හදාරණා ඉන්නවා, එයා පිටරටවලට යන්න අවශ්‍ය නැහැ මේ අධ්‍යයනය කරන්න. ලංකාවේ වෙළඳ ඉතිහාසය ගැන අපි වෛද්‍යවරු වුණත් අපි ඒ ගැන ඉගෙන ගත්තේ නැතත් අපි කෙටි පොතකට එකතු කරලා තියෙනවා වෙළඳ ගිවිසුම් පිළිබඳ තාර්කික ප්‍රවේශය කියලා. එහි පසුබිමේ අපි ලංකාවේ මහබැංකු දත්ත පදනම් කරගෙන කරුණු දෙකක් මෙතනදී මතු කරනවා. පළවෙනි කාරණේ තමයි අපි මේ කියන වෙළඳ ගිවිසුම් වලට යෑම තුල සිද්ධ වෙලා තියෙන ආර්ථික අවැඩ නැත්නම් ආර්ථික අහේනිය අපේ රටේ පැත්තෙන්. ඒ කියන්නේ වෙන විදිහකින් ආචාර්ය ගුණරුවන් මහත්මයා කියනවා මේ වෙළඳ ගිවිසුම් සකස් කිරීමේදී සිද්ධ වෙලා තියෙන මැච් ෆික්සිං නැත්නම් අපි වෙන රටවල් වලට ඕනේ විදිහට තමයි අපේ ආර්ථික විශ්ලේෂකයෝ මේවා සම්පාදනය කරපුවා. ඒ සඳහා සම්බන්ධ වූ දේශපාලඥයින් සහ ඊට සම්බන්ධ මේවා මේ ගැන අස්සම් කරපු සියලු දෙනා කටයුතු කරලා තියෙනවා. එහෙමනම් අපිට ඒ ඇතිවෙච්ච අසතුටුදායක යුගය ගැන අසතුටුදායක කාරණා ගැන මා ඉල්ලා සිටිනා මේ විද්වත් කොමිෂන් සභාවෙන් අංශ දෙකක් යටතේ විග්‍රහ කරන්නට කියලා. පළවෙනි අංශය තමයි මේ ගිවිසුම් වලින් අවැඩ කියලා අපි සඳහන් කරන අවැඩ ගැන විග්‍රහයක්. ඒ කියන්නේ අපිට වෙච්ච ආර්ථික අහේනිය එක පැත්තකටත් සහ ආර්ථික නොවන අහේනියත් කියන කාරණා දෙකම පිළිබඳ යම්කිසි විග්‍රහයක් අවශ්‍යයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් වෙළඳාමට යන්නේ එක්කෝ ආර්ථික වාසියක් ලබන්නට, එහෙම නැත්නම් ආර්ථික නොවන වාසියක් ලබන්නට.
මොකද මේ ආර්ථික නොවනවාසිය කියන්නේ යම්කිසි ශේත්‍රයක වෙළඳාමේ යෙදිච්චාම ආර්ථික වාසියක් අත් නොවුනත් අපි සමහල්ලාවට ඒ තියෙන තාක්ෂණික දැනුම අපේ රටට සම්පාදනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා නෝහව් එක අපිට දැනගන්නට පුළුවන්. ඒ දෙකෙන් කවර දෙයක්වත් මේ අවස්ථාවේ ලැබිලා නැති බව මම දීර්ඝව යන්නේ නැහැ කියලා ඉස්සලත් කිව්වා. මෙහි සටහන්ව තියෙනවා. විශේෂයෙන්ම ඉන්දු ලංකා වෙළඳ කිවිසුමෙන් අපිට ආර්ථික වාසියට වඩා තියෙන 90% ඉක්මුව ආවාසිය. ඒ වගේම තමයි අපේ දියුණුව ක්ෂේත්‍ර හැටියට මහ බැංකු වාර්තා සලසන්නේ මේ කියන කරුණකා අපනයනය තමයි ලංකාවේ දියුණුවලා තියෙන. එතකොට රටක් අවුරුදු 16ක් ගිවිසුම් ගත වෙනවද කරුණකා අපනයනය දිනු කරගන්න. අන්න ඒ කාරණේ සම්බන්ධයෙන් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ ඒ R&D එහෙම නැත්නම් මේ පර්යේෂණ අංශයට කරුණු ගොනුකොල යුතුයි. දෙවෙනි දේ තමයි මේ වෙළඳ ගිවිසුම් ඉතිහාසය සම්බන්ධයෙන් ඒ වෙළඳ ගිවිසුම් සකස් කිරීමේදී භාවිතා කරන ලද ක්‍රමවේදය සම්බන්ධයෙන් යම් කිසි විග්‍රහයක් අවශ්‍යයි. දැන් දිගින් දිගටම කතා කරා මේ ක්‍රමවේදයන් තුළ මූලිකව කරුණු හතරක් මම සඳහන් කරනවා. වගවීම කියන එක නෑයි කියන එක. වගවීම කියන එක නෑ කියන්නේ ඇත්තම නෑ. වගවීම තිබ්බත් එකයි නැතත් එකයි. දෙවෙනි කාරණේ තමයි පාරදුෂ්‍යභාවය. එයත් ඇත්තෙම නෑ. අඩුම ගානේ ලංකාවේ පාර්ලිමේන්තුවටවත් මේවා කියන්න ඕනේ කියන මතේවත් මේ රට නෑ. මේ අමුතුම විදිහේ වෙළඳාම් කරන සංස්කෘතියක් තියෙන්නේ. තුන්වෙනි එක තමයි අපි මේ සම්බන්ධව විද්වතුන්ගෙන් අදහස් විමසීම, නැත්තම් consultation of experts. ඒ කියන කාරණේ මේකෙදි සිද්ධ වෙන්නේත් නෑ. හතරවෙනි කාරණේ තමයි ඊට අදාළ පාර්ශ්වයන්ගෙන් අපි එකඟතාවයක් ලබා ගත යුතුය. අපි ඉංග්‍රීසියෙන් කියනවා consensus of the stakeholders. මේ කියන කාරණා හතරම සහ ඊට අමතර කාරණා මෙතනදී බැහැරලා තියෙනවා. ඒක නිසා මම ඒ කාරණේ සමාප්ත කිරීම සඳහා මේ පළවෙනි වගන්ති පෙළ සමාප්ත කිරීම සඳහා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනිදම වෙලදාම හඳුනා ගන්නට අවශ්‍යයි. අපි අතීතයේ තිබ්බ සංකල්ප අනුව අදට යථාවත් වෙන විදිහේ පර්යේෂණ ක්ෂේත්‍රයක් එන්න අවශ්‍යයි. ඒ පර්යේෂණ ක්ෂේත්‍රය හරහා අපේ වෙළඳාම තුලින් අත්කර ගන්නට බලාපොරොත්තු වෙන වාසි මොනවද කියන එක විග්‍රහ කර ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ ක්‍රමවේදය පිළිබඳ අවශ්‍ය කරන මූලික සාධක ටික සම්පාදනය වීමේ අවශ්‍යතාවය තියෙනවා. දෙවෙනි දේ තමයි අපි කියන්න අවශ්‍යයි අපි මේ විදිහට වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් කරණයට යාමේදී මෙතන අපි කතා කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් බිහි කර ගැනීම සඳහා. එමනම් ජාතික ප්‍රතිපත්තියක් නම් අපි බිහි කරගන්නේ අපේ ජාතික ප්‍රතිපත්තියක අන්තර්ගතයේ මොකක් විය යුතුද කියන දේ. ඒ කියන්නේ රටේ බලය තියෙන පිරිස් නැත්නම් බලධාරීන් කියලා අපි හඳුන්වන පිරිස් මේ කියන ප්‍රතිපත්ති රාමුව හරහා ආවරණය කළ යුතු දේ අරමුණු පිහිටවීම මොකක්ද කියන කාරණේ සඳහන් කළ යුතුයි. පළවෙනි දේ තමයි මම හිතනවා මේ ගිවිසුම්ගත කරණයේදී මේ ප්‍රතිපත්ති සැකසුමේදී ඔබතුමන්ලා අවධානය යොමු කරන්න මේ ප්‍රතිපත්ති සැලසුම තුළින් අපේ රටට සුප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක්. අපි කියනවානේ මේ කේන්ද්‍රීය නැත්තම් මේ කලාපයේ මර්මස්ථානය නැත්තම් මේ කරනවයි කියලා. ඒකෙදි සුප්‍රසිද්ධ වෙළඳාම සඳහා මර්මස්ථානයක් කළ යුතුයි කියන එක විශේෂයෙන් අධ්‍යාත්මික පසුබිමක් තියෙන නිසා කළ යුතු. නැතුව කුප්‍රසිද්ධ වෙළඳාම සඳහා අපි ප්‍රසිද්ධ විය යුතු නෑ. මොකද ඒ කාරණේ තිරසාර බවක් ලැබෙන්නේ නෑ. දෙවෙනි කාරණේ තමයි මේ රටේ තියෙන වෙළඳ සහ කර්මාන්තකරුවාගේ අවිනිශ්චිතභාවය අඩු කරන ස්ථාවරභාවය වැඩි කරන ආකාරයක ඒ කියන්නේ කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක් ආවරණය වන විදිහට කටයුතු සම්පාදනය වෙන විදිහට මේ ප්‍රතිපත්ති රාමුව සකස් විය යුතුයි. එහෙම නැත්නම් අත්නෝමතික ආකාරයේ ඉතාමත්ම කඩිනම් තීරණ වලින් යහපත් කර්මාන්තය කරන පුද්ගලයා විනාශ වෙලා යන්නටත් යහපත් වෙළඳාම කරන කෙනා විනාශ වෙලා යන්නටත් කටයුතු නොවන ආකාරයේ ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති රාමුව තුළ අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල නිර්මාණය විය යුතුයි. තුන්වෙනි දේ තමයි මේ කියන වෙළඳාම සහ කර්මාන්තවල තිරසාරභාවය අපි හඳුන්වනවා සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියන මූලික ආරමුණට අද ඇවිල්ලා තියෙනවා ලෝකෙම. නමුත් ඒ සස්ටේනබල් ඩිවලොප්මන්ට් නැත්තම් තිරසාර සංවර්ධනය කියන කාරණේදී මූලිකව දැනට ආවරණය කරන්නේ ආර්ථිකය, පරිසරය, සෞඛ්‍ය කියන කාරණාවාගේ කාරණා කීපයක් විතරයි. නමුත් අධ්‍යාත්මය පැත්තෙන් මේකේ සිදුව යුතු දේ ගැන තාම ආවරණය කරලා නැහැ. ඒක නිසා මේ සියලු කාරණා ගැන සම්පාදනය වෙන තිරසාර භාවය රැකෙන විදිහට තියෙන සංකල්ප ටික
අර අපේ තිබ්බ සම්පෝෂිත අපනයන ආර්ථික රටාවෙන් අපි ගත යුතු පාඩම් මේකට ආදේශ වෙන විදිහේ ක්‍රමවේදයක අරමුණු පිහිටවීමේ හැකියාව තියෙන විදිහට ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති රාමුව බිහිවීමේ අවශ්‍යතාවය සඳහන් කරනවා. මේකෙදි මං හිතන්නේ ප්‍රතිපත්ති රාමුව බිහි වෙලා විතරක් බෑ. අපි දන්නවා ප්‍රතිපත්ති රාමුවක් කියන එක 2017 ඉලි දැක්කොත් ඒක ස්ථීර දෙයක් නෙමෙයි. ඒක ලෝකේ පවතින ප්‍රවණතා එක්ක අවශ්‍ය කරන වෙනස්කම් විය යුතුයි. මං හිතන්නේ මට කලින් කතා කරපු බොහෝ අය කිව්වා 1960 ගණන් 70 ගණන් 80 ගණන් මේ වන විට පවතින ලෝකයේ පවතින ප්‍රවණතා එක්ක තාක්ෂණය සහ අනිකුත් දියුණුවන් එක්ක මේකෙන ප්‍රතිපත්ති රාමුවක සිද්ධ විය යුතු මූලික වෙනස්කම් ටිකට අවශ්‍ය කරන ඒ රිවිව් ප්‍රොසෙස් එක, එහෙම නැත්නම් අපි කියන විශ්ලේෂණය කිරීමේ තියෙන හැකියාවත් ආදේශ කරලා තමයි මේ කටයුත්ත කළ යුත්තේ. නැත්තම් වෙන්නේ නිදහසට කාරණයක් හැටියට කෙනෙක් සලසන්න පුළුවන් අපි ගත්ත තීරණයේ උඩ තමයි අපි ඉන්නේ කියන එක. මොකද අපි ගත්තොත් එහෙම සේනක බිබිලේ ප්‍රතිපත්තිය වුණත් 1960-70 ගණන් වල එළියට ආපු එක අදට යථාවත් වීම සඳහා මොඩිෆයිඩ් සේනක බිබිලේ කියන, ඒ කියන්නේ ඒ වගේ ප්‍රතිනිර්මාණය වීම, වැඩි දියුණු වීම අද තියෙන තාක්ෂණයත් එක්ක අවශ්‍යයි කියන එකත් මම මෙතනදී කියන්නට අවශ්‍යයි. මේකෙදි මේ අරමුණු පිහිටවීම ගැන තියෙන ලොකුම බරපතල ප්‍රශ්නවලට මුණ දෙනවා වෙනකොට මම තව කරුණු කීපයක් ආවරණය කළ යුතු ඔබගේ මේ කියන ප්‍රතිපත්ති රාමයෙන් ආවරණය විය යුතුයි කියලා සටහන් කරන්නට කැමැති. ඒ තමයි ලෝක වෙළඳ සංවිධානය කියන එකේ තියෙන නිර්ණායක අපිට ආදේශ කරගන්නේ කොහොමද? ඉස්සරලා මං කිව්ව අරමුණට ආදේශ කරගන්නේ කොහොමද කියන එකට අපි සාක්ෂි සටහන් තැබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දේ අපි ලබා ගත යුතුයි. ඒ වගේම ලංකාවේ පක්ෂ දේශපාලනය කියන එකේ විශේෂ ප්‍රතිපත්ති මම නම් දකින්නේ නැහැ. ඒ අයගේ බොහෝ විට එන්නේ පක්ෂයේ ඉස්සරහා ඉන්නවා. අර මං ඉස්සරලා කිව්ව වචනේ හොඳම වාචාලකම පාවිච්චි කරන්න පුළුවන් 4-5 දිනක් ඉඳගෙන පදනම් විරහිත කතා එකින් එකට එදා උදේ කියන දේ හවස වෙනස් වෙන ආකාරයේ මහජනතා වික්ෂිප්ත වෙන ආකාරයේ කතා මවන නැත්නම් ප්‍රවෘත්ති මවන පිරිසක් මිසක් ඒව ගැන අර මං කිව්ව තිරසාර භාවයේ ස්ථාවර භාවයේ රැකෙන ආකාරයේ ප්‍රතිපත්ති බිහි කරන ආකාරයේ දෙයක් අපි දකින්නේ නැහැ. ඒක නිසා තමයි දැන් මේ අපි කරගෙන යන වැඩෙත් අපි ස්වාධීන කොමිෂන් සභාවක නැත්නම් මහජන කොමිෂන් සභාවකට අපිට යන්නට සිද්ධ වුණේ. අපි මේ පොත ලියලා අපි පක්ෂ විපක්ෂ ආයතන දෙකටම අපි ගිහින් කිව්වා ජාත් වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්නට කියලා. ඒ කණ්ඩායම් දෙකෙන් මොකද මේකෙදි පාලක පක්ෂයට විතරක් බයින්ඩ බෑ, විපක්ෂයටත් වගකීමක් තියෙනවා. ඒ කණ්ඩායම් දෙකම එකතුලා ජාතික ප්‍රතිපත්ති හදාගන්න. කණ්ඩායම් දෙකටම ඕන එකමක් නැති බව මේකෙදි තහවුරු වෙනවා. ඒකින්ද තමයි අපිට සිද්ධ වුණේ මේ රටේ නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්ත පිරිසක් හැටියට විද්වත්තු හැටියට අපිට දැනට හඳුන්න අපි ඉගෙන ගත්ත නිසා. නමුත් ඉගෙන ගත්ත නූගත් කියලා වෙන් කරන්න මම ලෑස්ති නැහැ. ඒ සියලු දෙනා එකතු වෙලා මේ තියෙන ජාතික ප්‍රතිපත්ති රැකගෙන අපිට විතරක් නෙමෙයි හෙටටත් පවති හොඳ අනාගතයක් තියෙන පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි මේ කියන වගවීම නිර්මාණය කරන ක්‍රමවේදයේදී ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ වගවීම තහවුරු කරලා නැති බවත් මම කියන්න අවශ්‍යයි. මේ වගවීම බිහි කරන වගවීමක් සකස් කිරීමයි මෙතන සිද්ධ වෙන්නේ. ඊළඟට මං හිතන්නේ මම අවසන් කොටසට එන්නම්. ඒ තමයි ජාතික ප්‍රතිපත්තියක් තුළ තිබිය යුතු අංග ලක්ෂණ මම මූලික වශයෙන් සටහන් කරලා මේ කාරණය සඳහන් කරන්න. පළවෙනි එක තමයි ඉහත කියන මූලධර්ම මත පදනම් වෙච්ච අපනයන ප්‍රතිපත්තියක අපිට තිබිය යුතු අංග ලක්ෂණ රැක ගැනීම සඳහා කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද කියන එක මේ ජාතික ප්‍රතිපත්තිය හරහා අපි දකින්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ දේශීය යහපත් කර්මාන්ත සහ කර්මාන්ත කරුවා රැකගෙන තිරසාර බවත් රැකගෙන කරන අපනයන ප්‍රතිපත්තිය, ආනයන ප්‍රතිපත්තිය අපේ මේකට ආදේශ වීමට අවශ්‍යයි. ඒ වගේම තමයි අපි අර ට්‍රේඩ් ෆැසිලිටේෂන් කියන, එහෙම නැත්නම් වෙළඳාම ප්‍රවර්ධනයේදී අර මූලික අංග ලක්ෂණ ලෝකෙට ආදර්ශයක් වෙන විදිහට සුප්‍රසිද්ධ වෙළඳාමට මේ කේන්ද්‍රස්ථානයක් වෙන ආකාරයට කවර ආකාරයෙන් කළ යුතුද කියන එක ඒ කියන සාධක සහිතව ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි රටවල් අතර කරන වෙළඳාම ද්විපාර්ශ්වික වෙන්න පුළුවන්, බහුපාර්ශ්වික වෙන්න පුළුවන්, ඒක භාණ්ඩ කිවිසුමක් වෙන්න පුළුවන්, භාණ්ඩ හා සේවා කිවිසුමක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන ද්විපාර්ශ්වික කිවිසුමක් අත්සන් කරපුවාම අපි මේ පොතේ දීර්ඝ වශයෙන් කරුණු දක්වලා තියෙනවා. ඒ කිවිසුම් ගතකරණයේදී රටවල් දෙකේම අධිකරණ සීමාව එක්මවා යනවා. ඒක නිසා ජාත්‍යන්තර අධිකරණයකට මේක සීමා වෙනවා. ඒක නිසා රට මේ අපේ අධිකරණයෙන් බේරගන්න බැරි ප්‍රශ්න ජාත්‍යන්තර අධිකරණයකදී අපිට බොහෝ විට කුඩා රටට අවාසියක් වෙන්නේ. ඒක නිසා මම මීට කලින් තිබ්බ දේශනයකත් කිව්වා විශාල රටක් තමන්ගේ විශාලකම පාවිච්චි කරලා කුඩා රටකට අගතිකරණ එක නතර කරන්නට අවශ්‍යයි. මම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් නිසා මම ඒකට කිව්වා අපි පොඩි ළමයෙකුට ලොකු කෙනෙක් කරන හානියට අපි කියන්නේ චයිල්ඩ් ඇබියුස් කියලා.
මේ රටේ දේශපාලන හෝ වෙනත් හේතු නිසා ලොකු රට පුංචි රටකට හානියක් කරනවා නම් අපි සම්මුතියක් බිහි කරගත යුතුයි අපේ මේ UN එක එහෙම නැත්නම් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අර චයිල්ඩ් ඇබියුස් කියන වචනය වාගේ කුඩා රටවල් වලට අපහරණය වීම වැළැක්වීම සඳහා යම්කිසි සම්මුතියක් බිහි වීමේ අවශ්‍යතාවය තියෙනවා මං හිතන්නේ මේ ප්‍රතිපත්ති හරහා ඒකත් බිහි වුණොත් හොඳයි මොකද ඒක නිදහසට කාරණයක් කරගෙන ඒ යථාර්ථය කියලා යථාර්ථයට මුහුණ දීමට වෙන විකල්පයක් නැති කියන කාරණේ එලිදක්වන දේශපාලඥයෝ සමහරක් දකිනවා බොහොම ප්‍රගතිශීලී දේශපාලඥයෝ පවා ඉතින් ප්‍රගතිශීලී දේශපාලඥ තමන්ගේ ජීවිතය ගියත් කතා කරන්න ඕනේ ප්‍රගතිශීලී කාරණයට නෑ ඒ වුණාට එයා ඒකට නිදහසට කාරණයට කියන්නේ යථාර්ථවාදී දේශපාලනේ ඒ යථාර්ථවාදී කරන්න අවශ්‍ය නෑ එහෙම තමන් එලි දක්වන මහා ජනතාව වෙනුවෙන් මුණ දෙන්න බැරි දේශපාලන නායකත්වයකින් රටකට වැඩක් වෙන්නේ නෑ මම මීට තිබ්බ කලින් කතාවෙදිත් කිව්වා මේ නායකයා කියන කාරණය ගැන විග්‍රහය මම ඒකට අන්තිමේට එන්නම් ඊළඟ තමයි දේශීය ව්‍යාපාර ව්‍යාපාරිකයා සහ රට රැක ගැනීම කියන කාරණේදී මේකෙදි මැදිහත් වීම අවශ්‍යමයි. ඒක නිසා අපගේ ජාතික අරමුණු කවර ආකාරයෙන්ද අපේ දේශීය ව්‍යාපාර සුප්‍රසිද්ධ ව්‍යාපාර වලට කවර විදියට ව්‍යවසායකය ආරක්ෂා කරගන්නේ කියන එක පිළිබඳ නිදර්ශන ගොඩාක් මේ පහුගිය දේශනවල පැවැත්තුණා. ඒවා පදනම් කරගෙන ඒ ගැන ඒ ක්ෂේත්‍ර ආවරණය වෙන විදියට අවශ්‍ය කරන කාරණා මේ ප්‍රතිපත්තිය සම්පාදනය විය යුතුයි. ඒ වගේම තමයි ජාතික අරමුණු. මම මුලදීත් කිව්වා වෙළඳාම පාවිච්චි කරන්නට පුළුවන් ආක්‍රමණය කරන්න රටකට නැත්තම් ඉකොනොමික් වෝෆෙයා. ඒක නිසා ජාතික ආරක්ෂාව ඒ විතරක් නෙමෙයි අද තිරසාර සංවර්ධන යටතේ අපිට මුණ දෙන්නට සිද්ධ වෙන මේ අපි හඳුන්වා ගත යුතු සෞඛ්‍ය පිළිබඳ මෙහි තියෙන මේ වෙළඳ ප්‍රතිපත්ති සහ වෙළඳාමේ තියෙන බලපෑම පරිසරයට තියෙන බලපෑම පමණක් නෙමෙයි අපේ සමාජය සහ සංස්කෘතියට තියෙන බලපෑම කියන එකත් ආවරණය වීම විතරක් යම්කිසි වාක්‍යවලට සීමා නොවි අපි ඔබතුමන්ලගෙන් බලාපොරොත්තු වෙනවා දැන් ජාතික ආරක්ෂාව නම් ලංකාවේ තියෙන ජාතික ආරක්ෂක කවුන්සලයේ යම්කිසි විදිහක නිර්ණායක වලට යටත්ව එහි තියෙන විවරණයකට යටත්ව කියන යටත්ව එන්න ඕනේ දැන් හොඳම නිදර්ශනය තමයි BOI කියන ආයතනයේ ඒ යම්කිසි එහි අනුමැතියක් දෙනවා නම් ඒ අය ගත යුතු විවරණ ජාතික ආරක්ෂාව මේකදී යම්කිසි තර්ජනයකට ලක් වෙනවද කියලා ජාතික ආරක්ෂක කවුන්සලයෙන් යම්කිසි විදිහක මොන දේශපාලන පක්ෂයේ හිටියත් එතනින් විවරණයක් ලබා ගත යුතුයි එතනින් අනුමැතියක් ලබා ගත යුතුයි ඒ විදිහට තමයි අපි මේ එතකොට ඒ කාරණා සම්පාදනය වීමේදී පෙළදාම කරන්න එන කෙනත් ඉතාමත්ම ආරක්ෂාකාරී පිළිවෙලකට තමයි මේ අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ මොකද කොතනින් හෝ වැරදි දෙයක් කරන්න යනවා නම් අර මං ඉස්සෙල්ලා කිව්ව අයහපත් කර්මාන්තයක් කරන්න යනවා නම් ඒකෙදි අපිව රැකීම සිද්ධ කරන්නට පුළුවන් ඒ වගේම තමයි මේ තියෙන අර අත්නෝමතික ආකාරයෙන් උම්මත්තක ආකාරයෙන් වෙළඳාමට දායක වීමට අන් අයට තියෙන හැකියාව සීමා සහිතව ගැලවෙනවා ඒක නිසා එක්ක පුද්ගලයෙකුට ලොකු හානියක් කිරීමට තියෙන හැකියාව මේ හරහා මේ අඩුම ගාන 21 වෙනි සියවසේවත් ආරක්ෂා කරගත යුතුයි ඊළඟ කාරණය තමයි අපි අසං කරලා තියෙන සහ අසං කරන්න නියමිත ජාත්‍යන්තර සම්මුතින් විශේෂයෙන් මම සඳහන් කළ යුතුයි ගැට්ස් ගැන සහ ලෝක WTO ලෝක වෙළඳ සංවිධානයේ තියෙන සම්මුති පිළිබඳ විවරණයකින් ඒ අප රටට වාසියක් වෙන ආකාරයකට කටයුතු කළ යුතුයි අපි ලෝක වෙළඳ සංවිධානයේ ලංකාවට ආපු ප්‍රධානියා එක්ක කතා කරපුවාම එතුමාවත් පැහැදුනේ නැහැ මේ රටේ වෙළඳාම කරන හැටි ගැන අපි එක තිබ්බ සාකච්ඡාවේදී එතුමා අපි මේ පොතෙන් සඳහන් කළ තියෙන කාරණා සියල්ලම අනුමත කරලා තියෙනවා. ඒක නැත් අපි පොතේ සටහනක් දාලා තියෙනවා. ඒ වගේම අපිට ඊමේල් මගින් දැනුම් දීලා තියෙනවා. අපි යන වැඩපිළිවෙල මේ වෙළඳාම සම්බන්ධ යන වැඩපිළිවෙල එතුමාටත් ඒක ගෝචරයි. එතුමත් කියන එක නිවැරදි කියලා. ඒක නිසා අපි වෙළඳාම ගැන අපේ දැනුම සීමා සහිත වුණත් අපි මේ සාමාන්‍ය දැනුමෙන් ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානියත් ඒ අනුමත කරලා තිබීම අපිට ලොකු හයියක් අපි කියන දේ හරි කියන ගැන තර්කානුකූල සටහනක් තියන්න. ඊළඟට තමයි ලංකාවේ නීති පද්ධතිය ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඒ වගේම තමයි අපේ තියෙන අනිකුත් රීති පද්ධතින් එව්වා එක කවර ආකාරයෙන්ද මේක සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳ සටහනක් තියන්නට අවශ්‍යයි. අවසාන වශයෙන් ඒක කියන්න අවශ්‍යයි වෙළඳාම ක්‍රියාත්මක කිරීමේදී හැම ස්ථාව මේ ස්තරයකම වගවීම පාරදුෂ්‍යභාවය විද්වත් අදහස් විමසීම සහ අවශ්‍ය පිරිස් පිළිබඳ ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඒ පිළිබඳ සම්බන්ධ වෙන අයගේ අදහස් ලබා ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදයන් ඒ අවශ්‍ය හැමතැනදීම ආවරණය කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මේ සඳහා යා යුතු ක්‍රමවේදය පිළිබඳ මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මම ඒකේ මාතෘකා ටික විතරක් කියලා ඉවර කරන්න. මේ පොතෙන් අපි කියලා තියෙනවා වෙළඳ ගිවිසුම් සඳහා තාර්කික ප්‍රවේශය කියලා. මම මේ පොත ඔබතුමන්ලට මේ මෙතනදී දායක කරන්නට බලාපොරොත්තු වෙනවා. මේකේ අපි මූලිකව කතා කරනවා ඒ ක්‍රමවේදය සම්බන්ධයෙන් මූලික පියවර පහක්.
මේ පියවර පහේ අපි පළමුව ඉල්ලන්නේ දැනට තියෙන ගිවිසුම් විශ්ලේෂණය කර රටට අවශ්‍ය දේ වාසි මගකට යොමු වන ආකාරයට අවශ්‍ය කරන අර විශ්ලේෂණ රාමුව R&D කියන තියෙන යම්කිසි ආයතනයක් ස්ථාපනය කරලා ඒක සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති රාමුව මෙයින් බිහිවිය යුතුයි. ඒක නිසා මේ අපි පොත් මගින් ඉදිරිපත් කරන කාරණා රටේ ජාතික තලයේ තියෙන සොයා ගැනීම හරහා එළියට ඇවිල්ලා ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිචාර දැක්වීම සඳහා රටේ කවුරු බලයේ හිටියත් කටයුතු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන රාමුව සකස් කර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දෙවෙනි කාරණේ, පෙළඳාම් කිරීම නිසා අපි ජාතික වශයෙන් වැදගත් අංග සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආරක්ෂාව ඇතුළු මම කලින් සටහන් තැබුවා අන්න ඒ අංශ සියල්ල හඳුනාගෙන ඒ වෙළඳාම තුළින් ඒ අංශ ආරක්ෂාව විතරක් නෙමේ ආරක්ෂාව කිව්වම අපේ තියෙන සමාජීය සංස්කෘතික අංශ පවා රැකගෙන මේ ආකාරය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ නිල වශයෙන් යම්කිසි වාක්‍යවලට සීමා නොවී ඒවා කරන ක්‍රමවේදයක් එළිදක්වන විදිහට ගැසට් මගින් හෝ එළිදක්වන විදිහේ මේ ප්‍රතිපත්තිට අනුගත විය යුතුයි කියලා. තුන්වෙනි එක තමයි වෙළඳාමට විවෘත වන ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ ආරක්ෂාවට ගත යුතු පියවර සියල්ලම අරගෙනද කියලා විග්‍රහයක් කළ යුතුයි. ඒ සඳහා මොකද වෙළඳාම කරන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ අනිත් රටවල් කරනවා. දැන් උදාහරණයක් ඇරෙට වෛද්‍ය ක්ෂේත්‍රය අපි ගත්තොත් එහෙම දැනට ලංකාවේ වෛද්‍ය සභාව කියන්නේ රෝගීන් වෙනුවෙන් තියෙන සභාව. අද වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කිරීම හෝ එහෙම නැත්නම් වෛද්‍ය අධ්‍යාපන සඳහා රෝගියෙක් යොදා ගන්නවා නම් ශිෂ්ට සම්පන්න සියලු රටවල් අනුගමනය කරන ක්‍රමවේදය තමයි ඒ වෛද්‍ය සභාවක සුපරීක්ෂණයට යටත්ව විතරයි ඒ රෝගියා පරිහරණය කරන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා තියෙන ක්‍රමවේදය තමයි පනත් එලි දක්වනවා. යන වෛද්‍ය ආඥා පනත් තියෙනවා. ඒ සඳහා තියෙන ක්‍රමවේදය හැටියට වෛද්‍ය සභාව එළියට ඇවිල්ලා තියෙනවා. ලෝකේ හැම රටකම වෛද්‍ය සභාවක් තියෙනවා. ඒතරයි වෛද්‍ය සභාවේ අඩුපාඩු තියෙනවා. දැන් අපේ ලංකාවේ වෛද්‍ය ආඥා පනත 1926 ඇවිල්ලා තියෙන අවුරුදු 91ක් පරණයි. ඒ අදට යථාවත් වෙලා නැහැ. ඒ යථාවත් නොවීම නිදහසට කාරණයක් කරගනිමින් යම් යම් දේශපාලඥයන් උම්මත්තකව කටයුතු කරන ආකාරය අපි දකිනවා. එහෙමනම් ඊට පස්සේ 1926 ඉඳ අද දක්වා එදා අපි දන්නවා ගමකට ගිය වෛද්‍යවරයෙක් ඒ රෝහලේ ප්‍රධානී හැටියටත් කටයුතු කරා, දරුවෝ බිහි කරන්න යන්නෙත් ඒ වෛද්‍යවරයාමයි, මැරිච්චාම මරණ සාතිකය දෙන්න යන්නෙත් ඒ වෛද්‍යවරයා. මුළු පරාසයම ආවරණය කර එක වෛද්‍යවරයෙක්. නමුත් අද ඒ ක්ෂේත්‍රය විකාශනය වෙලා තියෙනවා, විද්‍යානුකූලව දියුණුලා තියෙනවා, තාක්ෂණය පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි මහජනතාවගේ බලාපොරොත්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. වෛද්‍ය කර්මය විතරක් නෙමෙයි රෝගියාට කතා කරන විලාශය පවා ඒ අය මේ බලාපොරොත්තුව වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි අවශ්‍යයි ඒ සඳහා අවශ්‍ය කරන වෛද්‍ය සභාවේ ඒ විකාශනය වෙන්න. ඒ විකාශනය වෙලා නැහැ. අඩුම ගානේ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයා කියන දේ නිර්වචනයක් නැහැ. ඉතින් ඒක නිසා අපි 2012 සටහන් තිබ්බා වෛද්‍ය සංගමයේ හැටියට අපි මේ කාරණාවලදී රජයේ කාර්යභාරය කරමින් ස්පෙෂලිස්ට් රෙජිස්ටර් එකක් ලෝකෙ අනිත් රටවල් වල වාගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සහ පිටරටින් හෝ ලංකාවේ විශේෂඥ වෛද්‍යරෙක් හැටියට අපේ රෝගියෙකුට ප්‍රතිකාර කරනවා නම් ඒ පුද්ගලයා ඒ ගැන විවරණයක් කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. නමුත් අදටත් මේක අපේ පොතක් හැටියට විතරයි තියෙන්නේ. හේතුව තමයි මේ උසාවියේ දැනට මේ යම්කිසි සල්ලි තියෙන පිරිස් ගිහිල්ලා පෞද්ගලික රෝහල් ගිහිල්ලා නඩු පවරලා මේක ක්‍රමවේදයක් හැටියට එළිදකින්න දෙන්නේ නැහැ. ඒක නිසා අදටත් මේ රටේ මහජනතාවට විශේෂඥ වෛද්‍යරෙක් නොවන කෙනෙක් විශේෂඥ වෛද්‍යරෙක් හැටියට ප්‍රතිකාර කළොත් ඒ නීතියානුකූලව ඊට ප්‍රතිචාර දැක්වීම ක්‍රමවේදයක් අද නැහැ. ඒකේ බලපෑම සෞඛ්‍යයට විතරක් නෙමෙයි. දැන් ලංකාව අර කේන්ද්‍රස්ථානය කරන්න හදනවා නම් විවිධ ආර්ථික කේන්ද්‍රස්ථානය කරන්න හදනවා නම් දැන් ලෝකේ අනිත් රටවල් තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වලින් ඉදිරියට ගිය රටවල් දැන් අපේ රට එහෙම ඉදිරියට ගිය රටක් අපිට පුළුවන් පිටරට රෝගීන් මේ රටට ගෙනලා ප්‍රතිකාර කරන්නට. එතකොට ඒ කියන දේවල් සියල්ලම මේ කියන අර ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් තියෙන ප්‍රමිතිය මත තහවුරු වෙනවා. එතකොට ප්‍රමිතිය තහවුරු කරන්න ඕනේ කරන නීති රාමුවන් බිහි කර ගැනීමට එච්චරකටම ප්‍රතිරෝධයක් දක්වන ආකාරයකට කටයුතු කිරීමට හේතු වෙලා තියෙන මේවා ගැන තේරුම් ගැනීම රටේ නායකත්වයන් කරන්නේ නැහැ. ඒක නිසා මේ වගේ කාරණා සම්බන්ධයෙන් නීතිය කළු සුදු වෙන ආකාරයට මේ ප්‍රතිපත්ති රාමුවන්සල මේ කළගත යුතුයි. ඒ සඳහා මෙච්චර කාලයක් ඇතුළත කරගත යුතුයි කියන ආකාරයේ මේ වැඩේ සිද්ධ වෙන විදිහට මේ ප්‍රතිපත්ති රාමුව තුළ දෙන්න යම්කිසි යෝජනාවක් ගෙනපුවාම ඒකට කවදා හෝ පිළිතුරක් ලියයි කියලා නෙමෙයි, ඒ පිළිබඳ යෝජනාවක් ගෙනාවා නිෂ්ප්‍රභ කරන්නට හෝ දෙන්නට හෝ සති දෙකක් මාසයක් දෙකක් තුනක් යම්කිසි නිල කාලයක් එහි පල ගන්න. ඒක නිසා මේ ගිවිසුමේ මේ හරහා මේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී අන්නේ කියන කාලවකවානුත් මේකට ඇතුළත් කරේ නැත්නම් ඒ කාලවකවාන උඩ මේ කියන මේ අවැඩ සිද්ධ වෙමින් පවතිනවා. හතරවෙනි කාරණේ
ඒ තමයි යම්කිසි කෙනෙක් වෙළඳාම තුලින් වෙළඳ ගිවිසුම් තුලින් වාසියක් අත්කර ගන්නවා කියන එක දේශපාලන මතවාද වලට පමණක් සීමා වෙන්න බෑ. ඒ නිර්වචනය කිරීම සඳහා නිල ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා කරන ප්‍රකාශයේ නිලභාවය තහවුරු කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් මේ කියන සාක්ෂි වල ලැබිය යුතුයි. නිල නොවන වටිනාකමක් නැති අර මං ඉස්සල කිව්ව වාචාල ආකාරයේ හෝ ඉම්මත්තක ආකාරයේ ප්‍රකාශවලට පිටු දෙකෙහි හැකි ක්‍රමවේදයක් මේ තුල සකස් විය යුතුයි. එතකොට අපිට පුළුවන් වෙනවා උසාවියකට ගිහිල්ලා මෙයා මේ ඇමතිතුමා අහවල් ප්‍රකාශයක් කරා, ඒ ප්‍රකාශයේ වටිනාකම මොකද්ද කියලා අපිට විග්‍රහයක් ගන්න. එතකොට තමයි මෙයා යම්කිසි නිවැරදි වෙන්නේ. අද එහෙම ක්‍රමවේදයක් නැති එක බරපතල ප්‍රශ්නයක් කියන එකත් කිය යුතුයි. අවසාන වශයෙන් කිවෙත්තේ වගවීම සඳහා ක්‍රමවේදයක් හදනකොට, ජාතික ප්‍රතිපත්තියක් හදනකොට එහි වගවීම කියන එක පාරදුෂ්‍යභාවය, ඊළඟට විශේෂඥවරුන්ගෙන් අදහස් විමසීම සහ ඒ අදාළ පාර්ශ්වයන්ගේ කරුණු විමසීම වැනි මූලික අංග ලක්ෂණ ආවරණය වන ආකාරයට අවශ්‍ය කරන සියලු ශේත්‍රයන් එකතු කරන්නට කියලා මා ඉල්ලා සිටිමින්. මට මූලිකව කියන්න තියෙන්නේ මේ කාරණා. මේකෙදි අපි මේ මෙච්චරම දැඩි විදිහට ඔබතුමන්ලගෙන් ප්‍රතිපත්තියක් ඉල්ලන්න තියෙන කාරණේ තමයි අපි දිගින් දිගටම මතු කරලා තියෙනවා. මේ රටේ ප්‍රතිපත්ති ගරුකව නෙමෙයි අපේ බොහෝ දේශපාලන පිරිස් වැඩ කරන්නේ. ඒ අය බොහෝ විට අත්නෝමතික වැඩ කරන්නේ. අත්නෝමතික වැඩ කරලා එයා අත්නෝමතික භාවයේ තහවුරු කරන විතරක් නෙමෙයි, අත්නෝමතික භාවයට විරුද්ධ ප්‍රතිපත්ති සකස් කිරීමට යන පිරිස් ආණ්ඩු විරෝධින් හැටියට හංවඩු ගහන දේශපාලන උම්මත්තක භාවය කියලා කාරණයක් මම මෙතනදී මතු කරලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි ඒ බොහෝ අයට සාමාන්‍ය පාසල් යන ළමයින්ට පොළඹවනවා කියන්නේ ඒ අය නායකයෝ කියලා. මම එදත් විග්‍රහයක් කිව්වා, නායකයෙක් කියනවා නම් තමන් නායකත්වයේ දුන්න ශේත්‍රය මොකද්ද කියලා කියන්න පුළුවන් වෙනෝනේ අදාළ නායකයා කියලා වචනය අහගන්න කෙනාට. ඒක අපි දකින්නේ. ඊළඟට නායකයෙක් නෙවෙයි නම් මෙයා මහජන නියෝජිතයෙක් කියනවා. මහජනයාගෙන් පත් වෙලා එන මහජන නියෝජනය කළේ මොකේද? ඡන්දේ දිනීමෙන් පමණක් මහජන නියෝජිතයෙක් වෙන්නේ නැහැ. මොන ආකාරයෙන් මහජන නියෝජිතයෙක් වුණේ කියන කාරණේ ඒ වගවීම මේකෙදි තහවුරු කළ යුතුයි. ඉතින් ඒ කරුණු අද තියෙන තත්ත්වෙන් ගොඩ එන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා නම් මේ රට පැහැදිලිවම මේ නායකයෝ වෙන්නයි මහජන නියෝජිතයෝ වෙන්නයි දෙක ආවරණය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපත්ති ගරුක වුණොත්, රටේ නීති ගරුක වුණොත් සහ අද ලෝකේ තියෙන මේ සම්මුතියන්ට ඉසනාවන දේශපාලන සංස්කෘතියක් බිහි වුණොත් විතරයි. එහෙම නොවුනොත් මේක මහජනතාව දිනෙන් දින කලකිරණ සමාජයක් බවට පත් කරන. ඒක නිසා තමයි අපි මේ කාර්යයට, මේ සත්කාරයට අපි අත තිබ්බේ. අපි ඔබතුමන් ළඟින් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ තියෙන ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කේන්ද්‍ර ලක්ෂණ සකස් කරන්නට කියලා. ඒ වගේම තමයි වෙළඳාම කියන ක්ෂේත්‍රයේ සෞඛ්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සියලු ක්ෂේත්‍රවලට ආවරණය කරන්න පුළුවන් පොදු මාතෘකාවක්. ඒක නිසා අපිට පුළුවන් මේ තියෙන ක්‍රමවේදය හරහා රටේ තියෙන බොහෝ ප්‍රශ්න වලට යම් කිසි විදිහක සාධනීය ධනාත්මක පැත්තකට ගමන් කිරීම සහ එහෙම ගමන් කරනවා කියන එක සාධනීයව දකින්න පුළුවන් ආකාරයේ යුගයක් බිහි කරගන්නට අපි මේ කටයුතු කළේ. ඒක නිසා ඒ සඳහා සියලුම විද්වතුන් මේකේ එකතු වෙලා ඉන්නවා. මම මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා හැටියට පමණක් නෙමෙයි, අපි මේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියලා සියලු වෘත්තිකයන් එකතු වෙලා සකස් කරගත් ආයතනෙත් මේ සභාපතිවරයා හැටියට කටයුතු කරමින් මේ යෝජනා අපි ඉල්ලා සිටින්නේ පොදු අරමුණක් සඳහා මිසක් කිසිම විදිහක මේ අපගේ එක ආයතනයක එක වෛද්‍යවරුන්ගේ නියෝජනයක සියලු දේ ඉෂ්ට කර ගැනීම සඳහා නොවේ කියන එකත් මෙතන සඳහන් කළ යුතුයි. ඒ සඳහා මේ නිර්මාණය කිරීම සඳහා ස්වේච්ඡාම සහභාගී වූ ඔබතුමන්ලා සියලු දෙනාටත් ඒ කාර්යය ඉතාමත්ම හොඳින් කරගෙන ඒ කුසල සම්පතුත් අත්වේවා කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා.